අපෝම කවුරුත් දන්න කාරණාවක් මේ දිනවල පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය. ඔබ දන්නවා වැඩිහිටියෝ විදිහට අපිටත් මේක කොච්චර අපහසුයිද කියලා. අධික ලෙස දාඩිය දානවා, අධික ලෙස තිබහ දැනෙනවා. ඔබ දන්නවා දරුවෝ කියන්නේ හරිම ක්‍රියාශීලී කොටසක්. හැබැයි මේ දිනවල ඔබේ දරුවා ක්‍රියාකාරකම් වල නිරත වෙනවා අඩුනම්, නිදිමත ස්වභාවයක් දරනවා නම්, එයා පැත්තකට වෙලා වෙනද ඉන්නවට වැඩිය හරිම සුදු මැලි ස්වභාවයක්, දරුවගේ පාට බලපුවම පාට වෙනසක් තියෙනවා නම්, අධික ලෙස දහඩිය දාලා තියෙනවා නම්, ඔබ හඳුනා ගන්න ඕනේ ඔබේ දරුවටත් මේ අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වයේ බලපෑමක් ඇති වෙලා තියෙනවා. අපි කොහොමද මේක වළක්වගන්නේ? දරුවන්ට අන්දන ඇඳුම් ගත්තොත් එහෙම සුදුසු කපු ඇඳුමක් අඳවන්න. අපි කියන්නේ කටන් ඇඳුමක් කියලා. විශේෂයෙන්ම කුඩා දරුවෝ නම් බොහොම පොඩි ඇඳුමක් අඳවලා තියන්න පුළුවන්. උඩුකය නිර්වත්ත තියන්න පුළුවන් නම් දරුවා නිවසේ දුව පැන ඇවිදිනවා නම් ඒක ගොඩාක් දරුවට පහසුවක්. පාසල් යන දරුවන්ට, වෙන ක්‍රියාකාරකම් වලට යන දරුවන්ටත් මේ දිනවල ලා පැහැයෙන් යුත් කටන් ඇඳුමක් අඳවලා ගෙදරින් යවන්න. අනිත් අවශ්‍ය දේ තමයි දරුවන්ගේ ශරීරයේ ජලය ප්‍රමාණය හොඳට පාලනය කරගන්න එක. ඒකට දරුවෝ සාමාන්‍යයෙන් වතුර බොන්නේ නැහැනේ, අපි බලෙන් කියලා වතුර පොවන්න ඕනේ. ජලය වෙන්න පුළුවන්, වෙන විශයක් වෙන්න පුළුවන්, කැඳ වෙන්න පුළුවන්, ඕනෑම විදිහේ දියර වර්ගයක් අවශ්‍ය ප්‍රමාණයට ඔබේ දරුවට දෙන්න. ඒක ඔබට දැනගන්න පුළුවන් දේ තමයි දරුවා හොඳට මුත්‍රා පිට කරනවද කියලා. මුත්‍රා පිට කරනකොට දරුවගේ මුත්‍රාවල පැහැය ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. දරුවා හොඳට සුදු පැහැයෙන් මුත්‍රා පිට කරනවා නම් ඔබේ දරුවට ඔබ අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පොවලා තියෙනවා. හැබැයි දරුවා පිට කරන මුත්‍රා බොහොම තද කහ පැහැයෙන් යුක්ත නම් ඒ කියන්නේ ඔබේ දරුවට පෙවෙන වතුර ප්‍රමාණය මදි. දරුවට මීට වැඩිය වතුර ප්‍රමාණයක් පොවා ගන්න ඕනේ. පාසල් යන දරුවන්ට අවරශ්මයෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය සුදුසු හිස් වැසුමක්, කුඩයක් වැනි දේවල් පාසල් ඇරිලා එනකොට හිස් වැසුම පැළඳගෙන කුඩේ ඉහළගෙන අවරශ්මයෙන් ආරක්ෂා වෙලා හැකි ඉක්මනින් නිවෙස් කරා එන්න කියලා. නිවෙසට ආපු ගමන් දරුවට හොඳට දියර වර්ග පානය කරන්න දීලා හොඳ සිසිල් ජලයෙන් දරුවා විනාඩි 5ක 10ක වෙලාවක් ගත කරලා ස්නානයක් කරන්න හරි ඇඟ සෝදා ගැනීමක් කරන්න හරි ඒ දේවල් කරන්න. විශේෂයෙන්ම වැඩිමහල් දරුවන්ට හොඳට වතුරෙන් ස්නානය කරලා ඒ අවශ්‍ය විදිහට කෑම බීම ලබා දෙන්න. ගොඩාක් රස්නෙන් උණුවෙන් අර උෂ්ණාධික කෑම දෙන එක පොඩ්ඩක් නවත්තලා දරුවන්ට නිරෝගී එළවලු පළතුරු ඒ වගේ සමබර ආහාර වේලක් මේ දවස්වල ලබා දෙන්න ඕගොල්ලෝ කටයුතු කරනවා නම් ඒක දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයට ගොඩාක් හොඳයි. ඔයාලට ඇති වෙන ප්‍රශ්න ගොඩාක් අවම වෙනවා. දරුවන්ට මේ උෂ්ණාධික කාලගුණයෙන් වෙන බලපෑම අවම කරගන්න.